ඔරේලිය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ සීතලම නගරයනේ. ඒත් ඔයාලා දන්නවද මේ සීතලම නගරය ඇස්සේ ලංකාවේ උසම ගම්මානයක් පිහිටලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්න හඳන්නේ ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර පිළිබඳව. ඉතින් මේ ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර නුවර එළියේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ දුරක තමා පිහිටලා තියෙන්නේ. නුවර එළිය නගරයේ ඉඳන් මහනුවර මාර්ගයේ පොඩි දුරක් ආවට පස්සේ වම් අත පැත්තට තියෙන ලොකු කන්දක් එක්ක තියෙන පාර වැටිලා තියෙන්නේ ශාන්තිපුරට. ලංකාවේ උසම ගමේ view point එකට යන්න පුළුවන් වෙන්නේ එන්න මේ පාරෙන් වීම විශේෂත්වයක්. නුවර එළියේ මේ ශාන්තිපුර ගම කියන්නේ පිදුරු තලාගල කන්දට මොහොනට මූණලා තියෙන කිකිලිය මාන කන්දේ මැද තියෙන ගම්මානයක්. මේ ගම්මානයේ උසම ස්ථානයේ උස සාමාන්‍ය මීටර් 2048ක් පමණ වෙනවා. හරියට බැලුවොත් නම් නමුණු කුල කන්දටත් වැඩිය මේ ගම්මානයේ උසින් පිහිටලා තියෙනවා. මේ ශාන්තිපුර ගම්මානයේ තියෙන්නේ කිකිලියා මාන කන්දේ. ලංකාවේ උසම තේවත්ත සහ තේ ෆැක්ටරිය තියෙන්නේ මේ සුන්දර ගම්මානෙම තමයි. මේ ගම්මානේ ආරම්භ කළා තියෙන්නේ 1962 වර්ෂයේ. ඒ තමයි නුවර එළියේ මහනගර සභාවේ එවකට පුරපතිව සිටි විලියම් ප්‍රනාන්දු මහතා විසින්. ඉතින් මේ ගම්මානේ ඉදි කරගන්න එතුමා මහත් වෙහෙසක් දරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි එතුමාගේ බිරිඳගේ නමින් මේ ගම්මානය නම් වෙලා තියෙන්නේ. ඉතින් මේ ගම්මානය ලංකාවේ උසම ගම්මානය විතරක් නෙමෙයි, ලංකාවේ උසම බස්මගී ආවරණය, ඒ වගේම උසම පන්සල, උසම නිවස, උසම ජලාශය වගේ බොහෝ වාර්තා රැසකට ලංකාවේ හිමිකම් කියන ගම්මානය. ඒ විතරක් නෙමෙයි, එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට හදපු ලංකාවේ උසින්ම පිහිටි ද බ්ලැක්බෙරි කොටේජ් එක පිහිටලා තියෙන්නේ මේ ගම්මානය වීම විශේෂත්වයක්. නිතරම මීදුමෙන් වැහිලා තියෙන මේ කොටේජ් එකේ රැයක් ගත කරන එකත් ලංකාවේ කෙනෙක්ට ගන්න පුළුවන් සුන්දරම අත්දැකීමක්. ඉතින් ඔයාලත් නුවර එළියේ ගියත් මේ උසම ගම්මානය වන ශාන්තිපුරට නම් ඔයාලා නොගිහින් නැති. ඉතින් ඔබ නැවත දිනක නුවර එළියේ යනවා නම් මේ ශාන්තිපුර ගම්මානයට ගිහින් එන්න කියලා මම ආරාධනා කරනවා.